අපි මේකෙදි බලමු තවත් තියෙනවා ජාවල මේ array list කියලා මම ඒක පොඩ්ඩක් බලමු අපි දැන් කොහොමද කරන්නේ කියලා මම ඒ list කියලා class එකක් හදාගන්න comment ටික අයින් කරගන්න අපි කලින් ඒවයි කතා කරා arrays මෙන්න මේ විදිහට අපි හදාගත්තේ මේ කියන්නේ මේ මේ arrays වල අපි කලින් compile කරන්න ගරින් අපිට මෙතන value එකක් දීලා තියෙනවා මේ ඒ තියෙන arrays index ගන්න විතරයි අපිට මේකට value දාන්නත් පුළුවන් ඒ වගේ මේ string වලින් array එකක් ගත්තත් එයා මෙන්න මේ වගේ වල මේ මේ අදාළ data type එකෙන් විතරක් දාන්න පුළුවන් මේ අපි කලින් හදාගත්ත මේ arrays index ගන්න ආයි පස්සේ වෙනස් කරන්න බෑ ඊට පස්සේ මේ arrays වල තියෙන values අපිට search කරන්න එම ඕන ඒ වගේ ගොඩක් දේවල් කරන්න බැරි හින්දා මේ මේක තව තියෙන array list කියලා එක. මෙන්න මේකේ array කියන එකයි ඊට පස්සේ list කියන එකේ list l අකුර capital. මෙන්න මේක තියෙන මේ java util කියන class එකේ තමයි තියෙන්නේ. අපි ඒක import කරගමු. මෙන්න මේකට කියනවා අපි diamond shape pack කියලා. මේ මේක දාන්න e. ඊට පස්සේ මෙන්න මේ e කියලා අපි සාමාන්‍යයෙන් දාන්න මේ ඒ කියන්නේ generics කියලා. ඒ කියන්නේ මේ array list එකට ඕන type එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි කියන integer, string ඒ වගේ මේ එක තියෙනවා මේ object oriented concept එකේදී මේ තියෙනවා polymorphism කියලා. අන්න එකේදී අපි කතා කරනවා method overloading කියලා. කියන්නේ එකම method එක කීපපාරක් මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒකේ තියෙන පැරාමීටර්ස් වල වෙනස් කර කර එයා ඉල්ලන්නේ එක පාරක් ඉන්ටිජර් නම් ඊට පස්සේ ඉල්ලන්නේ string ගන්න අන්න ඒ වගේ අපි මේක ඉස්සරහට කරගෙන ගිහලා බලමු කොහොමද කරන්න කියලා මම මේකට දානවා නමට list කියලා තමයි array list එකක් කියන්නේ. දැන් තමයි මේකට පාවිච්චි කරනවා string කියන data type. මේ පැත්තේ මෙන්න මේ පැත්තට ඕනේ. මේ Java කලින් version වලදී මේ පැත්තට දාන්න ඕනේ string අපි පාවිච්චි කරන data type එක object type. ඊපස්සේ මේ පැත්තට දාන්න ඕන. අලුත් එකේදී ඕනේ. මේකේදී මේ array list එකේදී අපිට මේ values වල සීමාවක් නැහැ. ඒ කියන්නේ මෙතනදී values තියෙන අපි 3යි කියලා එච්චරම තමයි. එතනින් ආයෙ වෙනස් කරන්න බෑ. array list එකක් අපි හදාගත්තට පස්සේ ඒකේ අපිට ඕන මේ values ගන්න මේ වෙනස් කරගන්න පුළුවන්. මම මේ ටික අයින් කරලා දානවා. ඊට පස්සේ මෙතන තියෙන අපි හදාගත්ත මේ array list එකට value එකක් දාන්න ඕන. list කියලා dot operator තිබ්බ ගා මෙතන එනවා. දාන්න පුළුවන් string value එකක් කියලා. එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් මෙතන මේ index එකත් එක්කම තියෙනවා. මම මෙතනට දැන් දාන්න මෙන්න මේක කියලා දාලා cat මගේ ඕගලන්ට ඕන තරම් දාන්න පුළුවන් මේ දැන්ට මේ දාගන්න ඉතස මේ ලිස්ට් එක එස් අවුට් එකක් දා ප්‍රින්ට් කරලා බලන්න මන්න මේ වගේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ අර කලින් දැම්ම මේකේ තව ලිස්ට් එකක් තියෙනවා මන්න මේ ඉන්ඩෙක්ස් එකත් එකම දාන්න බලා ගන්න ඉන්ඩෙක්ස් දෙකට එක දාන්න එක දාලා මේක බිින්දුව එක දෙක දැන් මේ එක කියන එකට මෙතන මේ ඩොග් කියන එක අයින් වෙලා ලයින් කියන එක ඇඩ් වෙනවා දාලා බලමු අපි එකට දාපු වැලියු එක එකට ඇඩ් වෙලා ඊළඟ එක දෙක වෙලා ඊළඟ එක තුන වෙනවා අන්න එහෙම අපිට දාන්න පුළුවන් මේකේ තව තියෙනවා මෙතන ටිකක්
list look clear get කරන්න පුළුවන් අපිට මේ මේක එකම අපි එතන අපිට ඕන 1 2 3 4ක් තියෙනවානේ يعني මේක අපිට ඕන 3 වෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එක මම මේක සබ්ටැග් එක අස්සර දාගන්න මම නෑ ඉවරන වල ගන්නවා තුන් වෙනි කියන්නේ බිංදුව 1 2 3 ඊට පස්සේ අපිට මේකම තව පුළුවන් දැන් අපි ගත්තේ මේ ඉන්ඩෙක්ස් එක දිලා මම මේක තව එකක් දාගන්න මේකදී මම කරන්නේ මට ඕන මෙන්න මේ ලිස්ට් එකේ තියෙන මෙන්න මේ වැලියු එකේ ඉන්ඩෙක්ස් එක කීයද කියලා දැනගන්න ඒකට මම දන්නවා ඉන්ඩෙක්ස් ඔෆ් කියලා මෙන්න මේක ගන්න මේ මෙතඩ් එක කෝල් කරලා මම දෙනවා නැතනට ඩොක් කියන ස්ට්‍රින්ග් එක කී වෙනකටද තියෙන්නේ කියලා print out එක ගන්න මන්න මේ වරන මේක තියෙන්නේ බිංදුව 1 2 මන්න මේ දෙවෙනි අර ඒක ඉන්ඩෙක්ස් එක තමයි ගත්තේ ඊපස්සේ මම තව සෝට් එකක් දානවා සම්පූර්ණ ලිස්ට් එකම print කරනවා ඊට කලින් මම ලිස්ට් එකේ වැලියු එකක් රිමූව් කරන මම මේ තියෙන ඕගලන්ට ඔක්කොම ඉල්ලන්න ඕනද කියලා දාලා පාවිච්චි කරලා බලන්න බල මේ සයිස් එක ඊට පස්සේ මම වැලියු එකක් සෙට් කරගන්න ඔය කොටත් ඒවා තියෙන මම දැනට මෙන්න මේ රිමූව් කියන දේ දානවා ඉන්ඩෙක්ස් ඒ මම දානවා පළවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එක රිමූව් කරන්න කියලා මෙතන ඉඳන් ඊට පස්සේ මෙතන බලලා ලිස්ට් එක ගන්න මේ වැලියු එක රිමූව් කරලා මන්නේ මම බින්දුව 1 මන්නේ මේ ඉන්ඩෙක්ස් එක එක තියෙන වැලියු එක අයින් කරලා ඊට පස්සේ තමයි පල්ලෙහාට යන්නේ මෙතනින් ඕනනම් තමයි අපිට සයිස් එකක් ගන්න ඕන මන්නේ මම මෙතන උඩින් හතරක් පෙන්වනවා අපි මෙතනින් අර රිමූව් කරා හින්දා පාල්ට මෙතනට එනකොට යාගා තියෙන වැලියුස් 3යි ඊට පස්සේ දැන් මෙහෙම අපිට දාන්න පුළුවන් මේ වගේ ඉන් ටයිප් පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ මම මේක මෙහෙම කමෙන්ට් කරගෙන ඔයගලන්ට මේක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් කෝඩ් එක මෙන්න මේ ටිකම මේක කොපියක් කරගෙන මම හදනවා ලෙට් කියලා මම ඒක හදාගත්තා මෙන්න මේ ලෙට් කියලා array list එකක් ඒකට දාලා තියෙනවා මෙන්න මේ වගේ මේ අකුරු ටිකක් මේ මේක රන් කළවල ඔයගලන් බලන්න මෙන්න මෙහෙම වෙන්නේ ඊට පස්සේ මම මේකෙම තව කෝපියක් දා ගන්නවා මේකට මම දානවා නම් කියලා ඒකට ඕන මෙතන ඉන්ටිජර් ඉන්ටිජර් ටයිප් එක දාලා මෙතන මම දෙනවා 20 30 තන්ට දෙන්න දාය මේක මේ array එකක් එන්නේ අපි මෙයා මේ තාම හිතන් එන්නේ මෙන්න මේ array list එක පාවිච්චි කරන්න කියලා අපි හදාගත්ත මෙන්න මේ integer type එකේ array list එක මෙන්න මෙතන දුන්නා නะ හරි එතකොට යා මේ type එක ඇරියට ටික ගන්න plus එකට print කරගන්න මෙන්න මෙතන දැන් මෙන්න මේවායි මේ තියෙන ඉන්ටිජර් ටයිප් එකේ ඊට පස්සේ මේ තියෙන ඉන්ටිජර් මේ ස්ට්‍රින් ටයිප් එකේ එනකොට මේ ඩේටා කිසි පිළිවෙලක් නැහැ අපිට දැන් ඇඩ් කරන්න පුළුවන් අයින් කරන්න පුළුවන් කලින් ඒවා කලින් array එකේ වගේ මේ අවුලක් නැහැ මේකෙත් තියෙනවා ඊට පස්සේ මේ තියෙනවා අපිට මෙතෙන් නම් පල්ලෙහාට ඕන නම් ආකාරාදී පිළිවෙලට ඩේටා ගොඩක් තිබ්බම පිළිවෙලට ගන්න ඕන හින්දා Java වල තියෙනවා තව ක්ලාස් එක collection කියලා මෙන්න මේක java.util කියන මේකේ තමයි පැකේජ් එක තමයි තියෙන්නේ මම ඒකෙන් අරගෙන තියෙනවා ඒකද කලෙක්ෂන් එකේ මෙතඩ් එකක් තියෙනවා මම තව ගොඩක් තියෙනවා ඔයගලන්ට ඔන්න පාවිච්චි කරලා බලන්න පුළුවන් මම මේ ඔක් කියන මෙතඩ් එක අරගෙන එන්න එකට දානවා ලිස්ට් එක
ලිස්ට් දාලා මම මේක මේකව දානවා මෙන්න මේ නම් කියන එකද මේ කලින් print වෙච්ච ද ඉතින් දැන් අපි බලමු මේක run කරලා අලුතෙන් මෙන්න මේ වගේ ආවේ අපිට ඊට පස්සේ ඒ කියන්නේ දැන් මේ collection එක ඔක්කොම පිළිවෙලට මෙහෙදි ගාවිලා තියෙන A to Z පිළිවෙලට මෙහෙදි ගාවිලා තියෙනවා බින්නේ ඉඳන් වැඩි වෙන පිළිවෙලට ඒ වගේ අපිට මෙන්න මේ array list එක watch කරන්න පුළුවන් ඒත් මේකෙත් අවුලක් තියෙනවා තව මේ අපිට දැන් ඕන මේ index එක ගහලා තමයි ගන්න ඕනේ නැත්තම් නම ගහලා දැන් අපිට ඕන නම් අපේ key එකක් තියලා ඒකට value එකක් තියලා අන්න එහෙමත් පාවිච්චි කරන්න පුළුවන් જાතියක් තියෙනවා මේ Java වල hash map කියලා ඒක අපි වචන hash sh map කියන එක m අකුර capital මෙන්න මේක දැන් අපි මේ import කරගන්න class අපි මෙන්න මෙතන මේ Java class එක අපි import කරගන්නවා netbeans id එකේ මෙතන මේ මේ ටික type කරලා control එක space එක ගහපුවා මෙන්න මේ වගේ මේ අපිට දෙනවා මේ ටූල් ටිප් එකක වෙන්න මෙතන විස්තර වෙන්නවා ඊට පස්සේ මෙයා ඉල්ලන parameters දෙකක් එකක් k අනිත් එක v මේ k කියලා කියන්නේ key එක ඒ කියන්නේ ඒක string නමක් හරි යන්න ඒ වගේ ඊට පස්සේ v කියන්නේ value එක ඒකට අපිට ඕන දෙයක් දෙන්න පුළුවන් මම මේක දාන්න දැන් අපි හදාගන්න මේක නමක් මන් දැන්ට mp කියලා දාන්න ඊට පස්සේ new hash map ඊට පස්සේ construct method එක දාලා end කරන මේ k කියන එක අපි දානවා key එක අපි දෙනවා string type එකේ ඊට පස්සේ value එකක් දෙනවා දැන්ට මන් මේ දෙක මේක මේක දෙන්නම් මේ පැත්තට දාන්න ඕනේ විදියට මෙන්න මේ තමයි මෙන්න මේ වගේ මේක තමයි උතුර කී එක මේක තමයි value එක දැන් අපි මේකට value එකක් දාන්නේ mp කියන එකට dot මෙන්න put කියන method එකෙන් දාන්නේ මේක උතුර එකක් ඉල්ලනවා string කියන කී එක string value එක අපි මේ හදලා තියෙන්නේ දෙකම string ඉන්න අතර මං කී එකට දානවා මෙතනට මං දෙන්න මෙතනට ඕව කියලා දෙනවා ඊට පස්සේ මෙතන දානවා මතුල්ල ඊට පස්සේ මේ වගේ තව එකක් අරගෙන දානවා මෙතනට වෙස්ට් ආ මේක දා ගන්නවා. ඒතර මෙන්න මේ පැත්ත තමයි කී එක තියෙන්නේ. මේ පැත්ත තමයි වැලියු එක තියෙන්නේ. මම වෙන්දද. මම දැන් මේක is out එක දා ගන්නවා. මම දා ගන්න මෙන්න මේ mp කියන hash map එකම print කර ගන්නවා. දැන් මෙන්න මේ වගේ පෙන්නන්නේ. අපි කලින් array list එකේදී පෙන්නාම මේ වගේ කොහොමත් index එකක් තියෙනවා බැල. මේ කියන්නේ කී එක තියෙනවා. බිංදුව 1 2 3 එහෙම කියලා. මේ වගේ තමයි. හැබැයි මේ අපි hash map කියන එකේ පාවිච්චි කරද්දී අපේ කී එක වෙන්නේ මෙන්න මේ ඉස්සරහම තියෙන එක. මෙන්න මේ අපි මුලින් පාවිච්චි ගන්න මෙන්න මේ string එක. මේ අපි පාවිච්චි කරන value එක. දැන් අපිට මෙන්න මේ කී එකට අදාළ value එක ඕන. අපි කලින් මෙන්න ගත්තේ මෙන්න මේ වගේම ගත්තා get කියලා. මෙන්න මේ වගේ. එකක් මෙන්න මෙතනදා. ලිස්ට් එකේදී අපි ගත්තේ get ඊට පස්සේ index එක දුන්නා මේ hash map එකේදී කරන්නේ අපි
කියලා අරගෙන මෙන්න මේ ඔබ්ජෙක්ට් එක කී කියලාන්නේ මෙන්න මේ හෑෂ් මැප් එකේ අපි එක දෙනවා මෙන්න මේ දැන් මට ඕන මේ සවුත් කියන කී එක කී එකේ වැලිය එක ගන්න ගන්න මෙන්න මේ පාට් එක නේද එම්පි කියන හෑෂ් මැප් එකේ ඩොට් එක තියලා අපි ගන්නවා මෙන්න මේ සවුත් කියන කී එකට අදාළ වැලිය එක රන් කරා අන්න මේ වගේ මේක අවශ්‍ය ඊට පස්සේ මම ගන්නවා ඕක කියන එක මෙන්න මේ වගේ අපි මේ දෙන කීස් වලට අදාළ වැලියුස් අපිට පස්සේ ඇක්සස් කරන්න පුළුවන් ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ මෙන්න මේක අපිට නැත්තම් පාවිච්චි කරන්න පුළුවන් තමයි මෙන්න මේ හෑෂ් මැප් කියන එක මෙන්න මේ වගේ මේ මෙන්න මේ වයින් කළා පාවිච්චි කරනවා මෙන්න මේ විදියට ඒත් එන්නේ ඒකම තමයි අර අපි කලින් පාවිච්චි කරලා ඒකර දන්නවා අපි මේ පළවෙනි එක කී එක දෙවෙනි එක වැලියු එක කියලා මෙන්න මේ මේකේ වාසියක් තියෙන්නේ දැන් අපි මේක ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා බලමු මෙන්න මේ වගේ මේ අපි දැන් සේල්ස් කරන රිපෝට් එකක් හදාගන්න බලා ගන්න ඕන නම් අපිට මෙන්න මේ වගේ තියෙන රිපෝට් එකේ අපි මෙන්න වගේ විල්ලා තියෙන පැරමීටර්ස් දෙකක්. ඒ කියන්නේ මම මේක ඇතුළට යනවා. මෙන්න මෙයා මේ රිපෝට් එක පෙන්වන්න. මේ විල්ලනවා මෙන්න මේ පැරමීටර්ස් දෙක. ඒ කියන්නේ F date කියන්නේ අපි මේකෙන් මම කියලා තියෙන්නේ මෙන්න මේ date දෙක අතර තියෙන කස්ටමර් ගෙවලා නැති ඉන්වොයිස් එක පෙන්වන්න කියලා. එතකොට එයා කියනවා මොකන්ද පළවෙනි date එක මොකන්ද දෙවෙනි date එක කියලා. එතකොට මෙන්න මේක තමයි අපි කී එක විදියට මේ ප්‍රෝග්‍රෑම් එකේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කී එකෙන් එන වැලියු එක තමයි මෙන්න මේ රිපෝට් එකට පාස් කරන්නේ. මෙන්න මේකත් එනවා. මෙන්න මෙතන අපි පරා කියන එකේ අදාළ හෑෂ් මැප් එකකින් ඩේටා ටික මෙන්න මේ රිපෝට් එක ඇතර අපි අයි රිපෝට් තමයි පාවිච්චි කරන්නේ. ඒ අයි රිපෝට් එකේ තියෙනවා මෙන්න මේ කීස් දෙක. මෙන්න මේ දෙකත් එයා තියාගෙන ඉන්නේ මේ දෙකට එන වැලියුස් තමයි එයා අරගෙන අපිට ඕන රිපෝට් එක පාවිච්චි කරන්නේ මම මේක මේ පොඩක් පොඩ ටිකියොත් එහෙම මේ තියෙන්නේ තව රිපෝට් එක මෙරි සබ් නේම් එක සප්ලයි නේම් එක මේකගේ සිටි එක ඊවසේ මේ මෙන්න මේ වගේ අපිට මෙන්න මේ කී එකට මේ තියෙන ටෙක්ස්ට් එක මේක යූසර් ඉන්පුට් කරන වැලියු එක තමයි අපි යවන්නේ යූසර්ට කියනවා සප්ලයි නේම් එක එන්ටර් කරන්න කියලා. එතකොට ඒ සප්ලයි නේම් කියන කීවර්ඩ් මේ කී එකට අර වැලියු එක දාලා තමයි අපි හෑෂ් මැප් එකක් දාලා යවන්නේ නේ. හෑෂ් මැප් එකේදී අපි කලින් කතා කරා වගේ මේ මේකේදී ඕනතරම් ඩේටා යවන්න පුළුවන්. මේ වගේ ඒ කියන්නේ ලිමිට් එකක් නැහැ. අපි කලින් ඉන්ටර්වලදී array මේ array එකක් හදාගත්තොත් එහෙම එතකොට අපි කලින් හදාගන්න ඉන්ඩෙක්ස් ගන්න විතරයි ඩේටා යවන්න පුළුවන්. ඊට පස්සේ array list එකත් අපි හදාගත්තා. ඒකෙත් අපිට තියෙන්නේ index ඒ කියන්නේ මේක 0 1 2 3 එහෙම values යවන්න පුළුවන්. මේ hash map එකේදී අපේම key එකකින් අපේ value එකක් යවන්න පුළුවන්. මේක මේ වගේ අපි පාවිච්චි කරනකොට මේ project එකදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. ඊට පස්සේ අපි අර කලින් කතා කරපු arrays වලදී මේ ඔන්න එතන මම array object එක object හදන්න කොහොමද කියලා කියන්න. මේකට මම මෙන්න මේ කෝඩ් එක comment කරගන්න. ඊට පස්සම class එක හදා ගන්නවා අලුත්. Java normal class එකක් STU කියලා ඒ කියන්නේ ස්ටුඩන්ට් කියලා මම හදාගන්න යන. මේ කමෙන්ට් එක අයින් කරගන්නවා. මේක main method එකක් නැති class එකක්. සමහර මේක private variable දෙයක් හදාගන්නවා string name කියලා එකයි. int age කියලා එකයි. මම මේකේ කන්ස්ට්‍රක්ටර් මෙතන දෙයක් හදා ගන්නවා.
එකන කන්ස්්‍රක්ටක් මෙත අඩේ හදනුවට ඔබල දන්නවා ක්ලාස් එක නෙමකම නමින්ම තම හදන්න කියලා. ඒකට කරමීටස් දෙයක් පාස් කරන ස්ට්‍රීම් ඉටවස ගැනමන්න නම් කියන එක දිස් ඩොට් නම් කියන එක ඉකල් කරන්න කියලා මෙන්න මේ කන්ස්ට්‍රක්ට එකට පාස්සලන ස්ට්‍රීම් එක මං ඊළඟකට පාස් කරනවා දිස් ඒජ් කියන එක මෙන්න මේක ඒකට ගන්න කියන මෙන්න මේ ඉන්ට් ඒජ් කියලන එකේ වැලිව් එක ඊටස්සේ මම හදාගන්න තව මෙතඩ් එකක් ස්ට්‍රීම් වැලිව්ස් රිටර්න් කරන්න ටන් කරනවා දිස් ඩොට් නේම් කියන වලව ලොස මම තව එකක් කතා කරන්නවා පබ්ලික් එක මම රිටර්න් ටයිප් එක දානවා int කේජ් කියලා සම්පූර්ණ ගන්නෙත් කේජ් කියන එක ඔයගලන්ට මෙතඩ් එකයි ඔය ඉඳන් මේක මෙතඩ් එකක් මෙතන තියෙන තව හදාගත්ත වේරියබල් එකක් එකම නමයි ඒක වෙනස් කරගන්නවා මෙතනට මේ ඉස්සරහට පොඩි ඉරක් මෙන්න මේ විදිහටත් අපිට වේරියබල් හදා ගන්න ඕන. ତତର ଦାନା මෙන්න මේක මේවා variables මෙන්න මේවා මේ මේ නමින් ඉන්නේ method දෙකක් කියලා. ඊපස්සේ මම මෙන්න මේ array class එකට ගිහිල්ලා මේකේ සාමාන්‍යයෙන් අපි array එකක් හදාගත්තේ මෙන්න මේ විදිහට normal array එකක් ගන්න මෙන්න මේ නැත්තම් මෙන්න මේ විදිහට එතකොට දැන් අපිට ඕන මෙන්න මේ STU කියන ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් හදාගන්න මේ ඔබ්ජෙක්ට් array එකක් හදාගන්න එතකොට ඒක අපි පාවිච්චි කරන්න ඕනේ මේ ක්ලාස් එකේ නේම් එක වචන STU ඊට පස්සේ array එකක් කියලා කියන්නේ මේ සම්පත එක නේම් එකට දෙනවා s new s මෙතන අපි දෙනවා දෙනට දෙකක් දෙන්න මෙන්න මේ වගේ අපේ හදාගත්ත ක්ලාස් එකකින් මේ array ඔබ්ජෙක්ට් එකක් හදා ගන්න ඕලා ඊට පස්සේ මේකට දාන්න පුළුවන් අපි කලින් data දැම්ම මෙන්න මේ විදියට s බිංදු සමාන ඊවස් අපි ඩේට එවන්නේ අලුතෙන් හදා ගන්නවා new stu කියලා ඔබ්ජෙක්ට් එකේ ඉස්ලාම කියලා නෝ නේම් එක මං අමල් සේසි පහක් හදලා මෙන්න මේ හදාවයි මේ මෙන්න මේ ක්ලාස් එකද ස්ටිව් කියන ක්ලාස් එකේ හදාගත්ත ඔබ්ජෙක්ට් එකට ඩේටා දාන්නේ මම මේ වගේ තව එකක් දාගන්න මම තව ක්‍රම තියෙනවා මේක කමල් ඉස්සයි කියලා
පස්සේ මම සෞට් එකක් දාගන්නවා. ඒකද මෙන්න මේ හදාගත්ත ඔබ්ජෙක්ට් එකෙන් S එකේ. බලන්න එළිය එකේ මම ගන්නවා. නේම් කියන. ඊපස්සේ එකම ගන්න HK මතන් දවන් මෙන්න මේක print කරගන්න යන එක يعني මෙන්න මේ skin array object එකේ බිංදු වෙනි object එකේ තියෙන මේ index එකේ තියෙන name එකයි age එකයි මම මෙතන තව plus එකක් දාලා පොඩි space එකක් දාලා run කරා අන්න වගේ අමාරු 25යි මේකේ තුනක් විතර දාලා අමාරු කම සම මෙතන දානවා දෙවෙනි එකේ බලන්න ඉන්ඩෙක්ස් තුනක් හදාගෙන තියෙනවා ඒක මට ඕන දෙවෙනි එක නේම් එකයි ඒජ් එකයි නැතන පොඩි එරර් එකක් එනවා මොන බින්දුව මෙන්න මෙතන තියෙනවා මෙතන අපි දෙක කියන දෙවෙනි ඉන්ඩෙක්ස් එක තමයි මේ පළවෙනි ඉන්ඩෙක්ස් එක මේ දෙක එක මේ දෙක කියන්නේ ඉන්ඩෙක්ස් ගණන් කරද්දී අපි බින්දේ නම් ගණන් කරන්නේ ඒකයි මෙන්න මේ වගේ print කරනවා. ඉතින් මේකේ ඔයගොල්ලන්ට තව ඕන නම් ගන්න බිංදුව. බිංදුවයි දෙකයි තමයි මම print කර ගන්න ඕන. මෙන්න මේ වගේ print කරනවා. බිංදුව ඇවිල්ලාමල් 25යි. ඊපස්සේ දෙක ඇවිල්ලා කවල් නිම 25යි. මේ විදිහට බලන්න අපිට දැන් මේ ඔක්කොම print කරගන්න ඕන නම් අපිට පුළුවන් මෙතන අර අපි කලින් පාවිච්චි කරා for loop for loop පදන්න අය හැම තිබ්බා මෙන්න මේ මෙතන දාන s dot s කියන object එකේ මේ array object එකේ length එක දක්වා යන්න කියලා ඊපස්සේ මම මේකක් අයින් කරගන්න මේක දානවා මේක ඇතුළට ඊට පස්සේ ඕන වැලියු එකක් කෙනා i එකේ තන වැලියු එක දාන්න කියලා. එතන මේ for loop එක බිංදුවෙන් දාන run වෙනවා. බිංදුව ඊට පස්සේ එනවා. එතකොට බිංදුවේ තියෙන index එකේ තියෙන name එකයි age එකයි ඊට පස්සේ i එක වෙනවා. ඊට පස්සේ එතකොට එක මේක යන්න පුළුවන්. index තුනක් දක්වා යන්න පුළුවන්. run කළා බලන්න. මන්න මේ වගේ මේ අපිට ඕන අපේ මේ array object එකේ තියෙන data ඔක්කොම අපිට print කරගන්න ඕන. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. දැන් අපිට මෙහෙම එක දිගට මෙහෙම ලියාගෙන යන්න ඕන. තවත් තියෙනවා මේ මේකේ මේ explicit definition කියලා තියෙනවා මේ Java වල arrays වලට values දාගන්න විදිය. මම මේක මෙහෙම comment කරලා ඔයගලන්ට මේ code එක ගන්න පුළුවන්. download කරලා. ඒක ඉදන් මම කරන්නේ साइज देना है मैं 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 न्यू एस टी ओके
පාචිකල මේ කොකුඩ පෝලුප් එකම තමන්ගල පෝලුප් එක කරන්න පෝලුප් එක දානවා අයින් ක්‍රිමන්ට් එන්න මෙන්න මේ අපි හදාගත්ත එස් කියන කේ ලෙන්ත් එක වෙනකන් යන්න කියලා සවුට් කරගන්න කියන එක එස් තම දානවායි ඒක නේම් කියන එක ගන්න පස්සේ පස්සේ අදාල දානවා ස්පේස් එක එස් අයි දාලා ඒකෙත් අපි ගන්නවා अतर स्पेस मंदे कम पावचाल मे अरे ऑब्जेक्ट मे कॉलिंग क्रम मे देवन क्रम है